ගෙනියක් මල්ල එල්ලාගෙන ගෙන්ගෙට යනවා වාගේ මේකෙත් තියෙන්නේ එහෙම. දැන් අපට අවුරුදු 56ක් විතර වෙන්න එනවා. අපි දැක්කද පුතා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ලංකාවේ සියලු ජනාධිපතිවරු වෙන අය සුද්ධ බෞද්ධ සිංහලයෙක් විය යුතුයි. අර කිදීනවනේ වගන්තිය. මන් දිවිමින් දැකලා නැහැ සුද්ධ බෞද්ධයෙක් සිංහලයෙක් ජනාධිපති වෙනවා. ඇත්තටම දැකලා නැහැ. එහෙම හිටියානම් සූසැට කලාවෙන් සන්නද්ද පරිසරයක් මේකේ නිර්මාණය කරලා මේ හිඟා කන මේ විනාශකාරීව ගමන් කරන ශ්‍රී ලංකාව අතීතයේ මුතුන් මිත්තෝ නිර්මාණය කළ තැනට ගේනවා. ලංකාව තිබ්බේ ස්වම්පෝසිත දේශයක්, ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරේ ශ්‍රී ලංකාව, බුදුන්ගේ දේශේ ශ්‍රී ලංකාව. බලන්න මේ විරුදාවලීන්ගෙන් ලෝකය අපිට පූජා පැවැත්වුවේ නිකන් නෙමෙයි, ඒ සත්‍ය නිසා. නමුත් අපි එන්න මොකද කළේ? සැප හොයාගෙන 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 ආ ගමනේ යහපත් දේ ඇතහැරියා, අයහපත් දේ සැපයි කියලා දැක්කා. මේ කුණු වෙලා යන ශරීරයට අනන්ත දුක් පීඩා, ලෙඩ රෝග ඇති වෙන ජීවන ක්‍රමයකට ඇබ්බැහි වුණා. ඒකේ කරුමේ තමා මේ ගෙවන්නේ. ඒකේ කරුමේ ගෙවන්නේ. පින්නතුනි අපි හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා කොච්චරනම් හම්බ කරනවා නේ? කොච්චර හම්බ කරනවද? එළිවෙච්ච වෙලේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සෙත් එළි වෙනකන් මොකද කරන්නේ? හම්බ කරනවා. හම්බ කරුවට වැඩක් තියෙනවද? කොච්චර හම්බ කරුවත් වැඩක් නැහැ නේ කියලා හිතෙනවා. ඇයි? මේ යන වියදම්, මේ කන කෑම, මේ විඳින්න හදන සැප වෙනුවෙන් පුතා හම්බ කරලා ඉවරයක් කරන්න බෑ. ඔබේ සැපවල ප්‍රමාණයක් ගුණයක් නැතුව මවනවා. එහෙම නේද? අර බැල ගැට කඩ කඩ හිටපු එක ප්‍රාදේශීය සභාවට තේරිච්ච ගමන් ඌ විඳින්න හදන සැප. ඒක මන්ත්‍රී වෙච්ච ගමන් ඌ විඳින්න හදන සැප. පාර්ලිමේන්තුවේ ඇමතියා වෙච්චහම විඳින්න හදන සැප. අගමැති ජනාධිපති වෙච්චහම විඳින්න හදන සැප. සාමාන්‍ය සරල මිනිහෙක් වෙන්න එපැයි නේද? ඉහළට යන්න යන්න ඉහළට යන්න යන්න අය පතන්න ඕනේද? සැප පතන්න ඕනේ, ඔට්ටු වෙන්න ඕනේ. ඒවා නිකන් හම්බ වෙනවනේ. දැන් හාමුදුරු කෙනෙක් පුතේ සැප වෙනුවෙන් ඔට්ටු වෙන්න ඕනේද? භික්ෂුවක් සැප වෙනුවෙන් ඔට්ටු වෙන්න ඕනේ නැහැ. භික්ෂුවක් වැඩෙන්න 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 භික්ෂුවට අවශ්‍ය සියලුම දේ අවශ්‍ය දේවල් වලටත් වඩා අමතර දේවලුත් එක්ක හම්බ වෙනවා. හාමුදුරුවන්ගේ වගකීම යුතුකම තමයි, දැක්ම තමයි අවශ්‍ය දේ තෝරාගෙන අර වැඩිපුර එන්නේ. ආන් ඒවා ප්‍රතික්ෂේප කරන්න ඕන, ඒවා ආපහු අරවන්න ඕන. ඒවා පමණ ඉක්මවා ගන්න ගියාම තමයි හාමුදුරුවරුන්ට දියවැඩියාව හැදිලා, කොලෙස්ටරෝල් හැදිලා, බඩ බැහැලා, ඉදිමිලා මැරලා යන්නේ අකාලේ. පමණට වඩා කාලා, පමණට වඩා සැප විඳලා. සංඝයා වහන්සේලාටත් තියෙනවා පුතවල් මාදේවාගේ. ඔව් ඔව්. පන්සල්වල තියෙනවනේ අර එක තැන දුවන මැෂින්. ඈ? පිටතනිය දිව්වත් එකයි බලන්, එක තැන දිව්වත් එකයි. ඈ? අදුවන්න ඕනද? ඈ? යකඩ ගුලි ගෙනල්ලා ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා පොල්ලක් ගහලා උස්සන්න. අතපය කොර වෙලාද ඉඳලා අරගෙන අතුගාපන් උදේට. ඈ? උදේට ඉඳලා අරගෙන කොස්ස අරගෙන අතුගෑවා නම් මේ තියෙන මිදුල් ඔක්කොම අය වෙන ව්‍යායාම ඕනද පුතා? මේක තන දුවන්න ඕනන්නේත් නැහැ, යකඩ ගුලි උස්සන්න ඕනන්නේත් නැහැ, මොනවත් නැහැ. අපූර්වට සාමාන්‍ය මිනිහෙක් හැටියට තමන්ගේ වැඩ ටිකක් කරගෙන ඉන්නවා. ඒ වැඩවලට 16 යෝගේනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන්, ශ්‍රී ලංකා පොලිසියෙන්, යුද හමුදාවෙන්, එහෙම නැත්නම්
කුලියට මිනිස්සු නවත්තාගෙන අතු ගන්න ඕනේ, රොඩු අදින්න ඕනේ, මල් කඩන්න ඕනේ, බුද්ධ පූජා තියන්න ඕනේ, ඔව්ව ඔක්කොම කරන්න ඕනේ. හාඳුරු හාඳුරු පැත්තක ගිහි පැවිදි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසටම පුතා බුදුහාඳුරු අනුදැන වදාලා, ද්වේමේ භික්ඛවේ අන්තා පබ්බජිතේන සේවිතබ්බා, ද්වේ දෙකක් අතාරින්ද නිවන් දකින්න, දෙකක් අතාරින්ද සැබෑ මිනිහෙක් වෙන්න, දෙකක් අතාරින්ද නිදහසේ ජීවත් වෙන්න, දෙකක් අතාරින්න සතුටින් මේ මිහිතලයට මෙහෙවරක් කරන්න. මොකද්ද දෙක? දුක් දෙන එකයි සැප දෙන එකයි. අපි පමණ ඉක්මවා සැප දෙන්න ගිහිල්ලා දැන් මේ විශ්වයේ ජීවත් වෙන්න උවමනාම වැඩ ටිකවත් දන්නේ නැති මෝඩම මෝඩ පරම්පරා කීපයක් මේ ලංකාව ඇතුලේ හදලා, හොඳ නරක නොදන්න, හොඳ නරක බේරා ගන්න බැරි, යහපත අයහපත දැක ගන්න බැරි, ප්‍රායෝගික ලෝකයේ සම්පත් අඳුනන්නේ නැති, සම්පත් කළමනාකරණය කරන්නට නොදන්න පුහු ජාතියක් නිර්මාණය වෙච්ච නිසා අයාලේ යන ශ්‍රී ලංකාවක ඔබ යන්නේ නිවනට නෙමෙයි, ඔබ යන්නේ සුගතියට නෙවෙයි, ඔබ යන්නේ නිරයට, නිරයට සතරාපායට දුගතියට. ඔව් කවුරු හරි ඉන්නවද සුගතියට යන්න හම්බෙයි කියලා බලාගෙන? නෑ නෑ, ඔය ගමනේ තියෙන්නේ පුතා දුගතිය. ඔය සිල් ගන්න උපාසකම්මලා ඉන්නව නේද? ඔවුන්දලා කොහෙද යන්නේ? ඔව් අරේ අම්මා කෙනෙක් ඉන්නවා අපේ හාඳුරු, කොල්ලට වයස අවුරුදු 45යි. කොල්ලට අවුරුද්ද වයසේදී අඳාපු ජංගිය මෙවුන්ද අල්මාරිය දාගෙන ඉන්නවා. ජංගියට අවුරුදු 44යි මල්. කොල්ලත් එක රණ්ඩු වෙලා මෑතකදී එවුන්දට කේන්ති ඇවිල්ලා අරූට බැනලා අල්මාරි ඇරලා ජංගිය ගෙනල්ලා ඉස්සරහා පුටුවේ ඉඳගෙන ජංගිය ඉඹිනවලු බයිනවලු. මෙවුන් හදන්ඩ අපි කොච්චර දුක්වින්දද, එවුන් වෙනුවෙන් අපි අපේ කියලා ආදරෙන් හදලා 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 එවුන් එහා මෙහා ගිය වෙලාවකවත් දැකගන්න නැති හින්දා මේ තියාගත්ත. බුදුන් නැති කාලේ වන්දනා කරන සදාතුක ධාතුන් වහන්සේලා වාට පාරිභෝගික උද්දේශික චෛත්‍ය වාගේ මෙවුන්දා කොල්ලාගේ ජංගිය තියාගෙන ඉන්න නැති කල දැක සතුටු වෙන. ඔව් ඒ තරම් පෙරේතයි මේ ලෞකික ලෝකේට. ඔය සිල් ගන්නවා නේද? හං ඇකිලිලා ඇට දිරලා ඇස් පේන්නේ නැහැ, දත් හැලිලා කන් ඇහෙන්නේ නැහැ, මොකවත් නැහැ, ජීර්ණ වෙනකන් ඉඳලා තම ආවේ සිල් ගන්න. හයිය තිබ්බ කාලේ කොහෙද හිටියේ? හයිය තිබ්බ කාලේ හිටියා පන්සලේ බෝධිය ගාව ඇටමාලේ ලාගෙන. නෑ නෑ, ඒ කාලේ පුදුම කුලප්පුවක් තිබ්බේ. ඔය මේ දැන් ඉන්නේ කීලට වාගෙන කුලප්පුවට දිව්වා. දුවලා 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 හතරහන්දි කොර වෙලා බැරි ගැහිලා අපාය පේන මානේ එනකොට මිනිසුන්ගේ ඇස් වහලා නිවනට පයින්න, සදිව්‍ය ලෝකයට යන්න, බ්‍රහ්ම ලෝකයට යන්න, ආපහු මනුස්ස ලෝකයට එන්න හම්බෙන්නේ නැහැ. ධර්මය ඔබට පාර කියනවා යන්න. කල කී දේ අනුව ඔබ කපාගත්ත පාර ආන් තියෙනවා ඵලයක්. උඹම කපාගත්ත පාරනේ, උඹම හදාගත්ත පාර. එහෙනම් වෙන පාරක් උඹට නැහැ, උඹ හදාගත්ත පාරේ උඹ ඵලයක්. අය මාරු කරන්න බෑ අතරමඟදී. එහෙනම් අවබෝධයෙන් සිල් ගන්න ඕනේ මේ වයස. සිල් ගන්නවා නම් මේ වයස සිල් ගන්න ඕනේ. සිල් අරගෙන අර වයසේදී ගත්ත සිල් දියා, රැක්ක සිල් දියා, පිරු සිල් දියා බල බලා සාදුකාර පවත්තන්න තියෙන්නේ.
එක තැනක ඉඳගෙන රැකපු සිල් දිහා බල බලා සාදුකාර පවත්වන්න තියෙන. සතුටු වෙන්න තියෙන. දැන් සිල් ගන්න ඉඳගෙනත් මොකද්ද බලපුවහම පේන්නේ? ඈ කරපු වල් වැඩනේ පේන්නේ. කරපු වල් වැඩ පේන්නේ. එතකොට උපදින්නේ බිය, වේදනාව, ඈ කලකිරීම. ඒක තමයි ඇති වෙන්නේ. සිල් ගන්න දෙයිද? සිල් රකින්න දෙයිද? බවුන් වඩන්න දෙයිද? දෙන්නේ දෙන්නේ. අර ක්ලේශ ධර්මයන් ඇවිල්ලා මතුවෙලා මෙවුන්දව අවුස්සන. බියපත් කරන. ඔය ගෙම්බෝ වෙලා ගේ ඇතුළේ ඉන්න. ගෙම්බෝ වෙලා ගේ ඇතුළේ ඉන්න. කවුද? ගේ තියෙන එව්වට ආදරේ කරපු අය. ජංගියටත් අච්චර ආදරේ නම් අනිත් එව්වට කොච්චර ආදරේද? මැරුණට පස්සේ උපදිනවා ගේ මුල්ලේම. දන්නේ නැහැ ගෙදර දරුවෝ මේ අම්මා ඉන්නේ මේ තාත්තා ඉන්නේ කියලා දන්නවද දරුවෝ? නෑ, එක ගෙම්බනේ. මේකා ගේ මුල්ලට වෙලා අරවා දිහා බලාගෙන ඉන්නවා. අල්මාරි, ඒක ඇතුලේ රත්තරන් තියෙනවා, රෙදි කෑලි තියෙනවා, අරුවා මෙව්වා තියෙනවා, වුන්දා තියලා එව්ව දිහා බලාගෙන ඉන්නේ. අතුවාගෙන යනකොට ගෙම්බා ඉන්නවා, ජරා සතා ඇදලා ගත්තා එළියට. ඈ දොරකට එනකන් තල්ලු කරගෙන ආවා. දොරකඩ කෙලින් තිබ්බා. කොස්ස වැනුවා. හොකී ගහනවා අය පුතා. හොකී ගහනවා අය. ගහපුවාම ගෙම්බට වැටපාවරේ දිහා වැටෙන්න ගිහිල්ලා. යයිද? යන්නේ. ආපහු කැරකිලා ගේ පැත්තට හැරිලා ඇහිපිල්ලන් කොටලා ගෙදර පැත්තටම එනවා පැන පැන. ඇයි? මං යන්නේ නැහැ. මෙව්වා මගේ. මං යන්නේ නැහැ. මේවා මගේ. තෝදෙය මහසිතානෝ මහා ධනය වලලා වත්තේ හැමතැනම මියදිලා ගෙදරම හිටපු බැල්ලිගේ බඩේ ඉපදිලා බලු කුක්කා වෙලා අරුවා බලාගෙන හිටියා. ඒකමයි. ඒකමයි ඔය අත්තන්ට. අය සුගතියට එයිද? සුගතියට එන්නේ. සුගති ලෝක තියෙනවා පුතා. දෙව්ලොව, බඹලොව, මනුලොව. දෙව්ලොව උපදින්න නම් මොනවද වඩන්න ඕනේ? ධර්මතා. දෙව්ලොව උපදින්න සුදු මාත්‍යා මොනවද වඩන්න ඕන? ධර්මතා. ඒවට කියනවා දේව ධර්ම. ලැජ්ජා බය, පව් කරන්න තියෙන ලැජ්ජා බය උපදවාගෙන පාපයෙන් අත මිදී කරන වැඩ පුණ්‍යවන්ත නම් ඒ මිනිහා දෙව්ලොව උපදිනවා. බඹලෝ උපදින්ද? උපාසකම්මලා. යයිද බඹලෝ? ඒ අය වඩන්න ඕනේ සිව් බඹ විහරණය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. පිරිමි ළඟ තිබ්බත් ගෑනු ගාව නැති මෙත්තා. පෙත්තා ඇති මෙවුන් දගාව, මෙත්තා නැ. මෙත්තා, මෛත්‍රිය. මෛත්‍රිය තියෙනවා. හොඳට බලන්නකෝ ඔබේ මෛත්‍රිය තියෙනවද කියලා. අපි ලංකා ඉතිහාසයේ කවදාවත් කඩදාහි කෑල්ලක ලියවිලා තියෙනවා දැකලා තියෙනවද? මාමයි ලේලි වෛරයි කියලා. නෑ නේද? නෑ. මාමයි බෑනයි වෛරෙන් ඉන්නවා කියලා එහෙම තියෙනවද? එහෙම නෑ. ලංකා ඉතිහාසෙ මට හම්බෙලම නෑ. හැබැයි නැන්දයි ලේලි, මේක ඓතිහාසික කරුමයක් පුතා. ඓතිහාසික කර්මයක්. මේ ඉන්න සියලුම පිරිමි බලන්නකෝ, ඔබේ බිරිඳයි ඔබේ අම්මයි. හොඳට බලන්න. මේ හාඳුරුව මෙහෙම එකක් කියනවා. ඇත්තටම මගේ ගෑණී, මගේ අම්මයි දෙන්නා ගාවත් එහෙම ගති තියෙනවද? තිබුණද? ඔබ බලන්න. සියලුම කාන්තාව බලන්න. මේ හාඳුරුව මෙහෙම එකක් කියනවා. ඇත්තටම මගේ ගාව එහෙම ගති ඒ කාලේ තිබුණද? ඔය නාකි අම්මලා බලන්න. කෙල්ල කාලේ කසාද බැඳලා ආපු කාලේ, තරුණ කාලේ නැන්දම්මා ඉදිරියේ කීකරු සෙනෙහ බර මාතෘත්වයෙන් නැන්දම්මාට සලකාපු
පුණ්‍යවන්ත යසෝදරා කුල පරම්පරාවේ අඟනාවක් හිටියාද බලන්න. මේ වර්තමානයේ තුරුණු වී ඇති ඔබ බලන්න, ඔබේ නන්දම්මා එක්ක ඔබ සෙනෙහෙ බරද? ඔබට පේනවනේ දැත්තම කතාව. මේ ලෝකයේ ඉදිරියේ වහගෙන සුදට සුදේ ඇඳගෙන බෝසත් පෙනුමෙන් පෙනී හිටියාට ඇත්ත කතාව පේනවනේ. එතකොට ඔබ මේ ලෝකයට වහන්න හදන මේ පාපය වහන්න හදන වාරයක් වාරයක් පාසා අකුසලයම පෝෂණය වෙනවා මිසක්, පාපයම වැඩෙනවා මිසක් ඔබට ආය කොහෙන්ද නිවන්? මෛත්‍රියකෝ, කරුණාවකෝ, මුරුදු බවකෝ. අපේ තියෙනවද මැදහත් බව? මැදහත් බව නෑ. අපේ ගිජු බව තියෙන, පෙරේතකම තියෙන. ඒවාට වහල් වෙලා යන ගමනේ ඔබ යන්නේ විනාශයට.